आयोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख सीएद मध्यान प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथम सिरास्ताल MV Express නෞකාවේ ඊයේ රාත්‍රියේ සුළු පිපිරීමක් පිපිරීමෙන් ඇති වූ ගින්නත් පාලනය කරයි නෞකාව හේතුවෙන් ජලජ ජීවීන්ට සිදු වූ හානිය ප්‍රබලයි මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කරයි සිදු වූ දේ අවාසනාවක් අවාසනාව ගෙදර අරන් යන්න එපා දර්ශනී ලහඳපුර කියයි අද සිට එළඹෙන 31 වනදා දක්වා සියලු මාර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ රෝහල්ගත වීමකදී හෝ ඖෂධ මිලදී ගැනීමකදී සංචරණ සීමා වලින් කිසිදු බාධාවක් නැහැ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි අද සිට සංචරණ සීමා දැඩි ලෙස පවත්වාගෙන යාමට පොලිසියෙන් රට පුරා මාර්ග බාධක බොරැල්ලේ නිවසකින් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි ඊයේ දින 500 ඉක්ම වූ ආසාදිතයින් පිරිසක් කළුතරින් හමු වෙයි जनता सहन ඇතුළුව जो බයිඩන් ගෙන් අමරිකානු ඩොලර් ට්‍රිලියන 6ක අයවැයක් ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත එළඹෙන ජුනි මාස 7 වනදා දක්වා දිවයින පුරා සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වීමත් සමග අද දින රත වාහන සහ පුද්ගලින් පරීක්ෂා කිරීමේ කටයුතුද දැඩිව ක්‍රියාත්මක කෙරුණා මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන පුද්ගලින් සඳහා රාජකාරී හැඳුනුම්පතට අමතරව සේවා සඳහා කැඳවීමේ ලිපියක්ද අනිවාර්ය කර තිබෙනවා රට තුල ව්‍යාප්තව ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා ජූනි මාස 7 වනදා තෙක් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව විසින් තීරණය කරනු ලැබුවා. ඒ සමගම මේ මාස 31 වනදා සහ ජූනි මාස 4 වනදා යන දෙදිනත් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා බලපැවැත්වෙන අතර එදිනට සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු වන්නේ නැහැ. පසුගිය කාල සීමාවේදී ලබාගත් අත්දැකීම් ලබා දෙන தত্ত্বයන් කරන ලබන අධ්‍යයනයන් මේ සියල්ලක්ම විශ්ලේෂණය කරලා තමයි අතිගරු ජනාධිපතිතුමා විසින් මෙවැනි තීරණයක් ඊයේ දිනදී ගන්න ලැබුවේ. මීට ඉස්සෙල්ලා අපි කොවිඩ් පාලනය කිරීම සඳහා උදකලාවන් කරුම් ලැබුවා, නිරෝධායන කරුම් ප්‍රවේදනයන් කරුම් ලැබුවා, රාත්‍රී කාලීන සංචරණ සීමාවන් පනුවා, පළාත් අතර සංචරණය තහනම් කරන්න ඕන කියලා එවැනි තීරණ ගන්න ලැබුවා. මේ ආදී වශයෙන් කොවිඩ් පාලනය කරගත යුතු සුදුසුම තීරණ ඒ අවස්ථාවේදී අපි ගනු ලැබුවා. ඒ අනුව තමයි අදටත් සමහර ස්ථානවල සමහර පුද්ගලයන් දැනුම් දුන්නු ආකාරයේ ප්‍රස්තාර අනුව වැඩි නොවීමකදී 3000කට අඩු සංඛ්‍යාවක සති ගාණක් මෙය හරිය රඳවාගෙන යාමට අපිට හැකියාව ලැබුණේ. ඒ අතර තමයි සෞඛ්‍ය විශේෂඥවරුන් විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා ජනාධිපතිතුමා සහ කාර්යසාධක බලකාය වෙත දින 14ක් වෙනි කාලයක් මේක වසා තැබිය යුතුයි. එතකොට මේක පාලනය කරගන්න තමයි හැකියාව ලැබෙනවා. සියලු කාරණා ශ්‍රේෂණයේ පසුව තමයි මෙවැනි තීරණයක් ඊයේ දිනේදී ගනු ලැබුවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිසාපති වරුන්, ප්‍රාදේශීය ලේකම් වරුන්, සතොස්ස සහ අනෙකුත් තොග වෙළඳසැල් 30-31 වෙනිදා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළා. ඒ සඳහා ලබා දියු අත්‍යවශ්‍ය භාණ්ඩ එළවලු සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කළා දිවෙනවා. ඒ අනුව ජංගම ආකාරයේ ඔබගේ අත්‍යවශ්‍යතාවයන් මිලදී ගැනීමට ක්‍රමවේදයක් ඇති කළා තමයි පත්වෙන දක්වා දීර්ඝ කළා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙන මේ හා සම්බන්ධ වෙලා උපදෙස් ලබාගෙන තිබෙන සියලු अत्यावश्य सेवा संदहावु राजकारी आवश्यक
මෙතර සංචරණ සීමා දැඩි කිරීමත් සමග අත්‍යවශ්‍ය සේවා සඳහා නිවසින් බැහැරට යන අයවලුන් සඳහා රාජකාරී හැඳුනුම්පතට අමතරව සිය ආයතනයේ ප්‍රධානියා විසින් අදාළ පුද්ගලින් සේවයට කැඳවීම වෙනුවෙන් වූ ලිපියක්ද අනිවාර්ය කර තිබෙනවා. වගේම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් යතුරුපැදියකින් තමාගේම මෝටර රථයකින් විනත් වාහනයකින් ගමන් කරනවා නම් ඒ සෑම අයෙක්ම තමන්ගේ හැඳුනුම්පතට අමතරව අදාළ ආයතනයේ ලිපියක් සහිතව ගමන් කළ යුතුයි. මෙහිදී විශාල වශයෙන් ප්‍රශ්න නැගෙමින් පවතිනවා ආයතන ප්‍රධානියා විසින්ම මේ අස්සන් කළ යුතුද යන්න කාරණේ. මෙහිදී අප අදහස් කරන්නේ අපට සත්‍ය වශයෙන්ම පොලිසියට දැන ගැනීමට අවශ්‍ය වෙන්නේ මෙම සේවකයා එදින සේවයට කැඳවා ඇද්ද යන්න පිළිබඳව. ඒ නිසා ආයතන ප්‍රධානියා යනුවෙන් අදහස් වන්නේ එම ආයතනයේ උප ප්‍රධානියෙක් යම්කිසි අංශයක ප්‍රධානියෙක් වුවත් එයට ප්‍රමාණවත් වෙනවා. කෙසේ වෙතත් මේ ලියවිල්ල කොළයක තිබීම හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍යෙන් දුරකථනයක තිබීම ප්‍රමාණවත් වෙනවා. කුමන හෝ ආයතනයකට අයිති වාහනයක් තමන්ගේ සේවකිය ප්‍රවාහනය සඳහා යොදා ගන්නවා නම් එවැනි වාහන වල ගමන් කරන අයට එක් එක් පුද්ගලයාට පුද්ගලිකව අවශ්‍ය වන්නේ නැහැ අදාළ ලිපියක්. ඒ වාහනය අදාළ ආයතනයට අයත් බව සනාථ වෙනවා නම් ඒ ප්‍රමාණවත් වෙනවා. මේ අතර අදාළ රථ වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ අතර සංචරණ සීමා දැඩි කිරීමත් සමග මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම අලිවි රථ මගින් බෙදා හැරීම තවදුරටත් පුළුල් කිරීමත් සමග විවිධ ප්‍රදේශවල අදාළ ජංගම අලිවි රථ ක්‍රියාත්මක වුණා. කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මේ මාසයට අදාළව තැපැල් කාර්යාල මගින් ගෙවීම් සිදු කරන විශ්‍රම වැටුප්, ගොවි දේවර විශ්‍රම වැටුප්, වැඩිහිටි දේමනා සහ මහජන ආධාර දේමනා ලබා ගැනීම වෙනුවෙන් අද දිනේත් පෙරවරු 9:30 සිට පසුරු 2 දක්වා තැපැල් සහ උපතැපැල් කාර්යාල විවෘතව පවතිනවා. මේ අතර සංචරණ සීමා පැවතියද අද සිට දින 3ක කාලයක් එනම් 31 වනදා දක්වා දිවයිනේ සෙළුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබෙනවා. මෙහිදී අදාළ ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවලු සහ පළතුරු ලබා ගැනීමට අවසර හිමිව ඇත්තේ සිල්ලර වෙළඳුන්, තොග වෙළඳුන් සහ ජංගම වෙළඳ සැල් පවත්වාගෙන යන අයවලුන්ට සහ ආර්ථික මධ්‍යස්ථාන වෙත තම අස්වනු රැගෙන එන ගොවීන්ට පමණයි. ඒ අනුව එළඹෙන 31 වනදා සහ ජූනි මාස 4 වනදා ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව හෝ ළඟම පිහිටි වෙළඳ සැලට හෝ වෙළඳ පොළට යාම සඳහා මහජනතාවට නිවසින් බැහැරවීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. එම දිනවලදී පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන අතර රෝහල් ගතවීමකදී හෝ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් සංචරණ සීමා ක්‍රියාත්මක වුවද බාධාවක් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. බොරැල්ල පොලිස් වසමේ මැගසින් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව ඔහු නිවසින් පලා ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දින මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 2850 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2850 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 512ක් හඳුනාගෙන තිබුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 281ක්, ගම්පහින් 443ක්, කුරුණෑගලින් 177ක්, පුත්තලමින් 54ක්, කෑගල්ලෙන් 56ක්, රත්නපුරින් 150ක්, ගාල්ලෙන් 77ක්, මාතරින් 98ක්, හම්බන්තොටින් 36ක්, නුවරළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 191ක්, මහනුවරින් 271ක්, මාතලෙන් 79ක්, බදුල්ලෙන් 40ක්, මොනරාගලින් 4ක්, අම්පාරෙන් 19ක්, මඩකලපුයෙන් 40ක්, ත්‍රිකුණාමලයෙන් 75ක්, අනුරාධපුරෙන් 35ක්, පොළොන්නරුවෙන් 13ක්, මන්නාරම දිස්ත්‍රික්කයෙන් 1 ආසාදිතයෙක්, වවුනියාවෙන් 24ක්, මොළදෙව් දිස්ත්‍රික්කයෙන් 53ක්, කිලිනොච්චෙන් 94ක් සහ යාපනයෙන් 22ක් වාර්තා වී තිබුණා. එත් සමගින් මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 177711ක් දක්වා ඉහළ ගියා. පුත්කලින් 146362 මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 29986 දෙනෙකු පමණයි. තවත් කොවිඩ් මරණ 39ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1363ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින තහවුරු කරන ලද කොවිඩ් මරණ 39 අතුරින් මරණ 3ක් ඊයේ දින සිදු වී තිබුණා. ඉතිරි මරණ 36 පසුගිය අප්‍රේල්
මස 29 වනදා සිට මැයි 27 වනදා දක්වා වාර්තා වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ අතර පිරිමි පුද්ගලයන් 21ක් සහ කාන්තාවන් 18ක් ඇතුළත්. කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගනු ලැබූ බොරල්ල පොලිස් වසමේ මැගසින් පර බොරල්ල යන ලිපිනේ පදිංචිව සිටි පුද්ගලයෙකු ඔහු පදිංචි නිවසින් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 28ක් වූ සංගීත් දනුෂ්ක දාබරේ නැමැති මෙම පුද්ගලයා පසුගිය මැයි 26 වන දින සිදුකළ PCR පරීක්ෂණයකින් ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඊයේ දින බොරල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සෞඛ්‍ය අංශ නිලධාරීන් සමග එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම සඳහා ඔහුගේ නිවසට යන විට නිවසියන්ට නොදන්වා ඔහු නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ. මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරක් දන්නේ නම් බොරල්ල පොලිසිය දැනුවත් කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 45 දෙනෙකු හඳුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. ඒකොතු 23 වන දින සිදු කළ PCR පරීක්ෂණය අනුව නව ආසාදිතයින් 45 දෙනා හඳුනාගෙන තිබුණා. අදාළ ආසාදිතයින් බගවන්තලාව, කර්කස්වෝල් වතු අය, කැම්පියන් වතු අය, නෝවුඩ් හොන්සි ප්‍රදේශය සහ කොටියාගල යන වතු ආශ්‍රිත ප්‍රදේශ වලින් වාර්තා වී තිබුණා. මඩකලපුව ආරයන් ප්‍රතිහි පිහිට ඇති බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ ඊයේ දින එම කර්මාන්ත ශාලාවෙන් නව ආසාදිතයින් 71 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමගයි. මෙතර ක්‍රියාත්මක එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය දින 3ක් පුරාවටම එන්නත් කරන මේ ප්‍රදේශ දිස්ත්‍රික්ක 3 කරුණු ලැබුවා. ඊට පස්සේ එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ලක්ෂ 75000ක් රඳවා ගන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. විශේෂයෙන්ම දෙවන මාත්‍රාව ජූනි මාසේ 8 වෙනිදාගෙන් ඉදිරි දින කිහිපෙදී ලබා දීමට නියමිතව තිබෙන හින්දා නමුත් ඊයේ සවස් භාගයේදී ජනාධිපතිතුමාටත් දැනුම් දීලා තිබෙනවා මේ අනුව ජූනි මාසයේ එළඹෙන ජූනි 8 වෙනිදා මාත්‍රා මිලියනයක් සයිනෝෆාම් එන්නත් මිලියනයක් ලංකාවට ලැබීමට නිමිතයි. එදින තවත් මිලියනයක් ලංකාවට සයිනෝෆාම් එන්නත් ලැබීමට නියමිතයි කියලා. ඒ අනුව ඊයේ සවස් භාගයේදී අධිකරු ජනාධිපතිතුමා කිව්වා මේ රඳවාගෙන තියෙන 375000 කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂෙකුත්, ඒ වගේම 75000 ගම්පහ දිස්ත්‍රික්කයටත්, 50000ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත්, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයට 25000ක්, මාතර දිස්ත්‍රික්කයට 25000ක්, රත්නපුර දිස්ත්‍රික්කයට 50000ක් සහ යාපනයේ අර්ධද්වීපයට 50000ක් බැගින් මෙම මාත්‍රා ලක්ෂ 375 බෙදා හැරලා අද දින සිට මෙම මාත්‍රා ජනතාව වෙත ලබා දෙන්නට කියලා. මහනුවර දිස්ත්‍රික්කයට ස්පුට්නික් එන්නත් 50000ක් යැවීමට නියමිතව තිබෙනවා. එන්නත් කරණයත් බොහෝ දුරට හෙට දින සිට ඉදිරි කාලයේදී මහනුවර දිස්ත්‍රික්කයේ නත්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. කොවිඩ් මර්ධනය එන්නත් පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකින් පළ කළ අදහස් කිහිපයක් දැන්. කාල ප්‍රමාණයක් මේ වෙනකොට එන්නත් ගණන්ලා තියෙනවා. එන්නත ලබා දීමේ වැඩසටහන දැන් තාම කඩනමින් කරාන යනවා. ඒ වගේම ඉදිරියේදී ශ්‍රේෂ්ඨ නිලධාරීන් සඳහා මේව එන්නත ලබා දෙන්න කටයුතු කරනවා. පළවෙනි රැල්ලෙදි වගා කරන්න කිව්වා. දෙවෙනි රැල්ල එනකොට පැණියක් අඳුනලා දීලා පැණියට සාධිකා කරපිඤ්ඤා එකතු කරන්ඩ මේ තරුණ තරුණිය එකතු කරගෙන ගියා. තුන්වෙනි රැල්ලත් සමග කියනවා හැඳන් අඳන්ඩ තවත් මුලා කිරීමේ වැඩකට ගෙනියනවා අපේ තරුණ තරුණියෝ. මේ අඳන් ටික අදලා ඉස්සරහට කොවිඩ් වලින් නැති වෙන කට්ටියට මිනි පෙට්ටිය අඳන්ඩ මේ තරුණ තරුණිය පාවිච්චි කරන එක තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. වෙලාවක කියනවා සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කරන්න කාටත් එළියට එන්න දෙන්න එපා. ඒකත් විපක්ෂමනේ කියන්නේ. හැබැයි ඔයයම තමයි මේ ලොක්ඩවුන් කරන්න කිය කී කෑ ගැහුවේ. ඉතින් ලොක්ඩවුන් කරන්න කිය කී කෑ ගහපු අයට පොඩ්ඩක් එළියට බහින්න දුන්නම කියනවා. අය පොඩ්ඩක් බහින්න දෙන්නේ වාහන පිටින්ම යන්න දෙන්නේ කියලා කියනවා. ඉතින් මම හිතන්නේ මේක එයාට තේරිච්ච විදිය. ඉතින් අපි එයාට චෝදනා කරන්නේ නැහැ. අපි පැහැදිලිව මේ වෙනකොටත් මේ ව්‍යාප්තිය පාලනය කරන දැඩි තීන්දුව තියෙන අරගෙන තියෙනවා. ඉතින් යනු අපි විශ්වාස කරනවා සාර්ථකව තුන්වෙනි රැල්ලත් පාලනය කරන්න පුළුවන් කියලා. දැන් කැබිනට් මණ්ඩලයට පහුගිය දවසේ තීන්දුව කරනවා කියන ගහරුවාද ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා බ්ලැක් මාකට් හරි මිලදී ගැනීම සඳහා අනුමැතියක් ගන්නවා. අශ්වයක් ගියාට පස්සේ තමයි ස්ථාලේ වහන්නේ. හරි දේ හරි වෙලාවට නොකිරීමේ ප්‍රතිඵලය. ඒ තරම් පිටිපස්සෙන් තමයි අපේ මිනිස්සුන්ගේ ජීවිත ගැන අපේ ආණ්ඩුව කල්පනා කරේ. එන්නත් කරන්නට තමයි සල්ලි නැත්තේ. හැම එකටම දේශපාලනය කරා වගේ මේ එන්නතටත් දේශපාලනය කරා. අපි හැමෝම නිල් පාට රතු පාට කොළ පාට කණ්ණාඩි වලින් එහෙම බලන්නේ නැතුව පක්ෂ දේශපාලනේ පැත්තකට දාලා පොදුවේ ඉඳගෙන වැඩ කටයුතු කරත් බොහොම හොඳයි. නැත්තම් ඉතින් අපිට විශාලා මහනුවරකට අතවනන තත්වයකට තමයි පත් වෙන්න සිද්ධ වෙන්නේ.
හැමදේම ආණ්ඩුව අර හිඟන්නගේ තුවාලය වගේ කොරෝනා පාවිච්චි කරගෙන තමන්ට දෙයක් එල්ල වෙනකොට යටපත් කරගන්නද මේ උත්සාහ කරන්නේ. හැබැයි ඔබ ඔය කරන කාරණේ මේ රටේ ජනතාව මලමිනී බවට පත් වෙනවා, මලකඳම් බවට පත් වෙනවා, ලෙඩ්ඩුම් බවට පත් වෙනවා. කොරෝනා හරහා මඩිය තර කරගන්න උත්සාහ කරා නම් දැන් මේ රටේ ජනතාව වගකීම ජීවත් වීම අයිති සුරක්ෂා කිරීමත් ඔබ සතු වගකීමක්. තමන්ගේ ජීවිතයේ වටිනාකම වෙන කාටකටත් තරා දැනිය යුත්තේ තමන්ටයි. මේක ආණ්ඩුවකට තනියම පරාජය කළ හැකි සතුරෙක් නෙවෙයි කොවිඩ් වසංගතය කියන්නේ. අපි හැමෝම විනය හදාගත යුතුයි මේ කොවිඩ් වසංගතය පරාජය කරන්න. මෙවිනි සීමාවන් දාන්න සිදුවලා තියෙන්නේ ලිහිල් කිරීම අයිති ලෙස භාවිතා කරලා වසංගතය තවදුරටත් පැතිරන ආකාරයෙන් වගකීම් විරහිත පිරිසක් හැසිරෙන නිසා සාතිසේ බහුතර ජනතාවට දැවැන්ත දුෂ්කරතාවලට මුහුණ පාන්න සිදුවලා තියෙනවා. MV Express නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. කෙසේ වෙතත් ඊ රාත්‍රියේ නෞකාවේ සුළු පිපිරීමක් ඇතිව තිබෙන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය සියත ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා වැඩසටහනට අද පෙරවරුවේ එක්වමින් ප්‍රකාශ කළේ. මේ අතර නෞකාවෙන් මුහුදට එක් වූ ප්ලාස්ටික් කැබලි හේතුවෙන් ජලජ ජීවීන්ට විශාල තර්ජනයක් මේ වන විට එල්ල වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ගිනිගිනිමට ලක් වූ MV Express Pearl නෞකාවේ ගින්න මේවන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව නාවික හමුදාව ඊයේ දින ප්‍රකාශ කළා. එමෙන්ම නැව මුහුදුපත් වීමේ කිසිදු අවධානමක් නොමැති බවයි නාවික හමුදාපතිවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළේ. මේ අතර ඊයේ රාත්‍රී 11ට පමණ නැවෙහි යම් කිසි සුළු පිපිරීමක් සිදු ඇති අතර ඒ සම්බන්ධයෙන් අද උදෑසන සියත ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා වැඩසටහනට එක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය මෙලෙස අදහස් පළ කළා. विश्वास विश्वास නෞකාවේ බඳේවත් ඒ අවට සාගර කලාපේවත් තෙල් විසිරීමක සලකුණු නැහැ. නීතිමය පසුබිම කොහොමද ලංකාවට මේ සඳහා විතරම් මුදල් වලින් මේකට පියව ගන්න ගියත් අපිට ඒක මේ වෙලා තියෙන හානිය පූර්ණ කරන්න බැහැ. නමුත් කොහොමද නීතිමය තත්ත්වයේ වටපිටාව? ඔව් අපි පනත හැටියට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත අංක 38 35 2008 කියන පනතේ අපිට මේ හානි පූර්ණ කරගන්නට පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. අපි මේ ක්‍රමවේදයේ ඉස්සරහට යනවා. සහ මේ ඔබ කිව්වා වගේම හානිපූර්ණයෙන් පරිසරය යථාතත්ත්වයට පත් වෙන්නේ නැහැ. නමුත් අඩුම ගානේ මේ ලැබෙන මුදලින් අපිට පරිසරය යථාතත්ත්වයට පත් කරන්න යම් කිසි දේවල් කරන්නට පුළුවන්. වෙන වෙන ක්‍රියාමාර්ග ගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා අපි උපරිම උත්සාහ ගන්නවා සහ ඒක කරනවා කියන එක මම කියන්න කැමතියි. ඔබතුමියට වගකීමක් සහිත නිලධාරණියක් විදියට සමාජයට ජනතාවට අපේ නරඹන්නට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මේ වෙලාවේදී? පණිවිඩ දෙකක් දෙන්න තියෙනවා ජනතාවට. එකක් තමයි මෙම කලාපයට දැන් නම් ඒක ඇත්තටම අඩුයි. මෙම කලාපයට එන්නට එපා. මේ තියෙන බඩු අතපත ගන්නවත් ගෙදර ගෙනියන්නවත් එපා. මොකද මේවා අන්තරාකාරී දේවල්. අපි මේ අවාසනාවන්ත සිද්ධියක් වුණා. ඒ අවාසනාවන්ත සිද්ධිය එතනින් එහාට අපේ ගෙදරටත් අරගෙන යනවා අපි අවාසනාව. ඒක කරන්න එපා. එතන ඒක නවත්තන්න. කෙසේ නමුත් නෞකාවෙන් වෙරළට ගොඩගසාගෙන ආ ප්ලාස්ටික් කැබලි හේතුවෙන් මේවන විට විශාල පරිසර හානියක් සිදුව තිබෙන අතර ජලජ ජීවීන්ටද එහි වැඩි බලපෑමක් එල්ලව තිබෙනවා. මේ අතර නැව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කිරීම සඳහා නෙදර්ලන්ත ජාතික විශේෂඥ කණ්ඩායමක් මේවන විට දිවයිනට පැමිණෙමින් සිටිනවා. මේ අතර ත්‍රිවිධ හමුදාව සහ පාර්ශව එක්ව අදත් නැවෙන් වෙරළට ගසාගෙන ආ ප්ලාස්ටික් කැබලි සහ ද්‍රව්‍ය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනවා. නෞකාවේ තෙල් මුහුදට මිශ්‍ර වී නොමැති අතර තෙල් මුහුදට මිශ්‍ර වීමේ හැකියාවක් නොමැති බවට නිශ්චිතව කිව නොහැකි බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. අතන මේ වෙද්දී මෙම නෞකාවෙන් මේ වෙද්දී සමුද්‍රයට එකතු වෙච්ච රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජලයට එකතු වලා තිබෙනට අමතරව එහි නිකුත් වුණු දැවුණු කොටස් මේ වෙද්දී ජලයේ පාවෙමින් පෙරළ කලාපයට ළඟාවීමක් අපි ගිය දින කිහිපෙතුළ දෙතුළ දෙවටුවා පිට අමතරව අපි මේ වෙද්දී අනුමාන කරනෝ ඒ වගේම ප්‍රමාණයක මුහුදු පත්‍රවලට කිඳා බැසි නැති කියලා. එතන මේ මුහුදු පත්‍රවලට කිඳා බැස්ස මේ දැවුණු සහය වගේම ඝන අපද්‍රව්‍ය වලින් මේ වෙද්දී මුහුදු පත්‍රයේ තියෙන සියලුම ජීවීන් ඒ වගේම කොරල් පරතිමුණ නම් ඒවා ඒ වගේම මුහුදු තුන වගේ දේවල් වලට වැඩි හානියක් වුණා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මේ වෙද්දී මුහුදු කැස් බෑවන් ඒ වගේම මුහුදු පක්ෂීන් සහ ඒ වගේම ගොඩාක් මාළු වර්ග මේ වෙද්දී අජීවී ඔව් මැරිලා මේ වෙද්දී වෙරළට ගසාගෙන ඒමක් නිරීක්ෂණය කරනෝ. ඒ කියන්නේ මේ සත්තුන් මරණකින් අපිට විද්‍යාමාන මාන වෙන්නේ මේ ජලය දූෂණ තත්ත්වයක් නිසා ඒ සත්තුන්ට හානි වීමක් තමයි අපිට ඩිසිෂන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් මිනිසුන් දැන් බය වෙලා තියෙන ජනතාව මේ මසුන්
සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් එතෙක් ඔබට සුබම සුබ දවසක්